श्रीलंका टीम कंग्रेचुलेट करना ही खता करे गुड डेडिकेशन श्रीलंका खाना है देवनी वनडे इंटरनेशनल लेगा दिनवा कंग्रेचुलेशंस कैप्टन तेरे तसलांका कंग्रेट्स श्रीलंका टीम कंग्रेट्स सनातया कंग्रेचुलेशंस अभी वासी बैठते थे होया පළවෙනි වන්ඩේ ඉන්ටර්නැෂනල් එකේ සුපර් ඕවර් එකක් ගේන දික ගැන මොකද්ද ඔබේ උපදියලික අදහස් වන්ඩේ මාතලම් උනේ ඊට පස්සේ දෙවෙනි වන්ඩේ ඉන්ටර්නැෂනල් එක yes දිනවා අපේ ටීම් එකේ කවුරු හිටියේ නැති කෙසේ වෙතත් හිටපු අය නිසා දින්න කියලා තමයි කියන්න වෙන්නේ නේ හිටපු අය ප්‍රතුම් නිස්සංක හිටියා අවිෂ්ක ෆර්නෑන්ඩෝ හිටියා කුසල් මෙන්ඩිස් හිටියා සදීර සමරවික්‍රමිත චරිත් අසලංක ඉන්නපෑයිද කැප්ටන් ඉන්නපෑ අපි ගිහිල්ලා කැප්ටන් දුනිත් වෙල්ලාලගේ පුතා හොඳයි පුතා කමින්දු මෙන්ඩිස් අකිල දනන්ජය ජෙෆ්‍රි වැන්ඩසි හොඳ කොල්ලා විකට් 6ක් ශ්‍රී ලංකා කණ්ඩායම බොලේ හැබෑට වන්ඩේ මාතලං සාස කළ නැහැකි දක්ෂතා මතුවෙන අවස්ථා තියෙනවා සමහර පොඩි චේන්ජස් කරපුවාම ටීම් එකේ ඒකනේ සනත් අය ඔහ දැන් අපිට කියන ඔහ මාතර පැත්තේ ගියාද ගියා නේද කියන්න හැබැයි මේක කට්ටඩිය ක්ලව් වලන් කෙරුවේ මේ කට්ටඩියව අපිට සෙට් කළා දෙන්න අපෙත් වැඩ කීපයක් තියෙනවා ඒනම් ශ්‍රී ලංකා වෙල්ඩන් සුබ පැතුම් මම මේ සින්දුව සනත් අයියට මුළු මැච් එක වෙලාවෙම හිටගෙන ෆුල් සපෝට් එකක් දුන්න ටීම් එකට එනර්ජි එක අපි ඔයාගේ මූණෙන් දැක්කා අපි තලත්තට බද කෝල්ලක් කරන් බලමුද අද අනිවාර්යෙන් ගමු මේ මොකද්ද ඔයා කරේ කියලා අහන්න මැච් ද මැජික් කියලා දැනගන්න බෑ මේක පොඩ මතුරුන ගතියකුත් නියන් තිබ්බනේ අම්තෝ ඒස්වායිස් තියුවා දන්නේ වන්දේ මාතර ජය සූර්ය එදා 96 අපිට මතකයි ඔබ දක්වා ඉදා හරි මංකඩ මහයුද පිටි යුද්ධ සීනේ ක්‍රිකට් සීනේ සනත්තයි අපිත් එක තරහද ක්‍රිකට් ටීමේ මොන හරි දෙයක් කිව්වනම් මේ කටවල් පැලෙන්නේ නෝන වරදක් කිව්වා මේ සීරීස් එකේ පළවෙනි මැච් එක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඩ්‍රෝන. මොකක්ද ඒකට කියන වචනේ සිංහල වචනේ? සහභාගී වුණා. සහභාගීත්වය වැදගත් වෙච්ච අවස්ථා. ඊට පස්සේ ඒකේ සුපර් ඕවර් එකක් තිබ්බේ නැහැ. ඒ තරඟේ ජයග්‍රාහකයා කවුද කියලා හරියට සුද්ධ කරගන්න. ඒකට හේතු විදිහට එක එක අදහස් ආවා. ආවා. එකක් තමයි ද්විපාර්ශ්විකව පවත්වන තරඟයකදී රටවල් දෙකක් විතරක් ඉන්න නිසා එහෙම සුපර් ඕවර් එකක් අවශ්‍යතාවයක් නැහැ. කණ්ඩායම් කීපයක් ඉන්නකොට දෙකකට වඩා වැඩි ගාණක් ඉන්නකොට තමයි මෙතනින් ජයග්‍රාහකයෙක් කොහොම හරි තෝරගන්නේ. අවශ්‍ය නිසා සුපර් ඕවර් එකක් රන් කරන්න කියන අදහස තමයි අන්තිමටම ආවේ. ඒත් මට පොඩි ප්‍රශ්නයක්. හරි. මේ මීට කලින් පැවතිච්ච මේ සීරීස් එකේ අපේ T20 තරඟාවලියේදී එක 20 තරඟයක් සම වුණා. ඒ සම වෙච්ච වෙලාවේදී අපි සුපර් ඕවර් එකක් තියලා ගහලා ඒ සුපර් ඕවර් එකේ නේගුල් ජයග්‍රාහකයා වුණා. එතකොට ඒක T20 වලට විතරක් බලපාන නීතියක් තියෙනවනේ සුපර් ඕවර් එකක් දාන්න ඕනේ කියලා. ඒක ODI වලට නැද්ද? සනතයි කෝල් කරනවා පොඩක් කතා කරන්න. ඔව් මම කතා කරන්න. ඉතින් සනතයි ගාලා අහන්න ගත්තර කමන්නේ නැද්ද කියලා බුදු අයියේ අපි ඔයාගේ ටෙන්ෂන් එක අපි බැලුවා අපි මැච් එකට වඩා බැලුවා ඔයාගේ ටෙන්ෂන් එක දිහා බලන් ජයග්‍රාහකයා තීරණය කරා සරත්යි මේක විසඳලා දෙන්නකො මේ එක එක්කෙනා එක එක් කතා කියනවා එහෙම පුළුවන් කියනවා බෑ කියනවා එහෙම කලින් තීරණය කරපුවා කියනවා මොකද්ද මේ රූල් එක T20 එකට සුපර් ඕවර් එකක් තියවමයි ඒක තියෙනවා හැබැයි ODI එකේ මේක තිබිලා තියෙනවා අපේ රූල්ස් වල අපි දැක්ක එක 2023 22 දාපු ICC රූල් එක කියලා දෙනවා රටවල් දෙක අපි බයිලටරල් ටෝර්නමන්ට් එකක් ගන්නකොට ඇග්‍රීමන්ට් එකක් සයින් කරනවා ඒ ඇග්‍රීමන්ට් එකේ MOU එකක් කියලා දෙනවා ඒ MOU එකේ අපි සයින් කරලා තියෙන්නේ මේ ICC රූල්ස් වලට අපි යනවා කියලා ඇග්‍රි වෙලා තියෙනවා රටවල් දෙකම ICC රූල් එක තියෙන්නේ අපි ODI එකේ මැච් එකට ටයි වුණොත් මේ සුපර් එකක් ගහන්න ඕන කියන එක හැබැයි අවසනාවට වගේ ඒක මැද හිටපු අම්පයර්ස්ලෙන්ටවත් අපටවත් කාටවත් අර එක්සයිට්මන්ට් එක හරි මොන හරි රීසන් එකකින්ද මිස් වුණා ඒකනේ ඔන්න ඔක තමයි ප්‍රශ්නේ Yeah.
ඒකනේ යන්නම තිබ්බ සුපෝව එකක් නේද අයියා. ඉන්දියාව අපිට ආදරේ වෙලාද? එහෙම නැහැ නේද? නෑ මම අහන්නවත් නිකන් දැක්කා. සුපෝදියා කිසිම ආදරයක් නෑ. කිසිම ආදරයක් නෑ. ඉතින් මං හිතන්නේ අපේ ළමයි ටික තමයි ගොඩක් මහන්සිුනා. ඉතින් අපි no doubt සැකයක් නෑ. ඔව් ගොඩක් දවසක් තිස්සේ අපි ඔය පුහුණුවීම් කටයුතු කරගෙන ඇවිල්ලා. ඉතින් මං හිතනවා පොඩ පොඩ ඉතින් සෑහෙන බැනුන් ඇහුවා. ඉතින් මං ඒව ගැන හැමතිස්සෙම මම ළමයින්ට කියනවා ඒවා හොඳ හැටියට ගන්න ඇඟට. ඒ කියන දේවල් අපි බාර ගන්න පුළුවන් වෙනවා නේ. මිනිස්සේ අපර දේවල් කියනවනම් ඕන විදිහකට සමාජ මාධ්‍යද ඕගොල්ලෝ උනත් ඒ කියන දේවල් අපි වැරදියට ගන්න අරකයි. මොකද ඒව සමාජයේ ඒව අපි අහ ගන්න ඕනේ. ඉතින් මං කිව්වේ ඒවයින් ඉගෙන ගන්න දේවල් කාත් එක්කවත් වෛරයක් බැඳීමක් ඇති කරගන්න එපා. හැම දෙයක්ම හොඳ විදිහට අරගෙන අපි හරි දේවල් මැදට ගිහිල්ලා කරොත් මං හිතුවා කණ්ඩායමට මං කිව්වේ කවදාවත් ඕගොල්ලෝ වරදින්නේ නැහැ. සනතයි කියන්න බැන්නේ හදා ගන්න කියලා හොඳ මම බලන්නේ. මේ සනතයි මේ අයියා කෝලි වාට මොකද්ද කිව්වේ අර ෂේක් හෑන්ඩ් කරන ගම? නෑ 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 මොකද මම කිව්වේ මගේ මේ පුතා මේ දවස්වල ලංකාවේ ඉන්නේ. ඉතින් මේ එයා මට හරි වදයක් දෙනවා මේ එයත් එක පින්තූරයක් ගන්න ඕනේ කියලා. ඉතින් මේ මං කිව්වා මේ විරාත් මේ මගේ මේ පුතාට පොඩ්ඩක් මේ හම්බෙන්න ඕන කියනවා කියලා. ඉතින් මට කිව්වා අයියෝ ඕනෙලා කියන්නේ ඉතින් මේ හම්බෙන්න පුළුවන් එක කිසිම ප්‍රශ්නයක් නැහැ. මං ඉත වැඩි කරදර කරන්න කැමති නැහැ. මේ ඉතින් ඒක ගැන තමයි පොඩ්ඩක් ඒ කතා කරේ. නෑ අයියෝ මටත් ෆොටෝ මට ඔන්න සැකේ තමයි සනතා තියෙන්නේ මේ. දැන් ලංකාවේ අය මට පේන බොහොම වේගෙන් රෝහිත් ශර්මට විරාට් කෝලිලාට පාණ්ඩ්‍යලට පොඩි කැමැති වේගෙන එනවා. අමුතු කැමැත්තක් ඇති වේගෙන එනවා. මට ඔන්න ඔය බය තියෙනවා. මේ පේනවනේ මේ පැනමක විරාට් දැන් කැමත වේගෙන නෝ අපේ කට්ටියට නැද්ද මල්ලී? අනිවාර්යෙන්. එලා සරත්ත තැන්ක් යූ වෙරි මච්. තව එක ප්‍රශ්නයක් තියෙනවා. අයියෝ ඔයා මාතර පැත්තේ ගියාද? මොකරි ගුරුකමක් කළාද? අට කිව්වා. මාතරින් මොනාරි කරන්න කියලා කිව්වා. ඔයා කනප්පුවක් ඇවිත් දෙවද නැද්ද කියලා කියන්න දැන්. නෑ 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 මම එහෙම කරන්නේ නැහැ. මම හොඳ බෞද්ධෙක්. ඉතින් ළමයින්ට හොඳට පිරිත් නූල් ටිකක් එහෙම දීලා අපි ඒ වැඩ කටයුතු කරලා. ඉතින් මම හොඳ බෞද්ධෙක්. ඉතින් ඒ වැඩ කටයුතුත් මම කරලා ඒ විශ්වාසය නැත්තේ නෑ. උපරිමයෙන්ම තියෙනවා. ඉතින් අපේ ළමයින්ගේ ලොකු ආත්ම විශ්වාසයක් තිබුණා. පුහුණුවීම් කටයුතු හොඳට කරා. මම ඒකයි අර මැච් එකට කලින් දවස් දෙකකට කලිනුත් කිව්වේ. අපි පසුබෑම් වලට ලක් වෙනවා. ඒක తాවකාලිකයි. මම ළමයින්ට කිව්වේ ඕගොල්ලෝ හරි දේවල් කරන්න. මැදට ගියාන් පස්සේ මේ ලනුව පහු කරලා ගියාට පස්සේ ඕගොල්ලෝගේ 100% දීලා බලන්න තමන් වෙනුවෙන් රට වෙනුවෙන් තමන්ගේ රාජකාරිය කරලා තියෙනවද කියලා විතරයි බලන්න. Thank you very much සාන්තය. Thank you very much. උදේ පාන්දර කතා කරලා අපි වද දුන්නා. අපි පණිවිඩ රේඩියෝ එකෙන් දුන්නා. මාව නැගිට්ටුවා මෙයා. ආයි මොනවද? ඇත්තටම ඔය දෙන්නගේ වැඩසටහන මම ඉතින් ගොඩාක් කාලයක් අහන්නුනේ. ඇහුවේ නැතුනොත් නම් මට කියන්න මොනවද වගේ. ඉතින් මේ දවස්වල මගේ අර වාහනේ මොකක් හරි තියෙනවා ප්‍රශ්නයක් ඒක ඇහෙන්නේ නැහැ. හදලා දෙන්න. මගේ ෆෝන් එකෙන් අහන්නේ මම. ජයවා. ජයවා. සුබ දවසක්. සුබ දවසක්. සුබ දවසක්. සුබ මේවා ලයිව් වහන්න 98.2 98.4 සියතාපිය දිනපතා ලිත්වීඩිය නරඹන්න ඉහත බටන් එක ක්ලික් කර සියත් FM සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.